அபிமான் வரம் குசலதா பரபுரக அபிஷேக Several new projects have been introduced via the third phase of Gampereliya. We will allocate an additional amount of 100 million to all electorates from the 1st of September. We have to take this gym cult to the village. We are also providing 1 million rupees to societies to spend on bodybuilding packages. Gota Bia Rajapaksa, who speaks about a disciplined society. How did he do it back then? They sent civilians dressed in army attire to chase people. When they wanted to build houses, they threatened people. That's how they obtained lands for development. This year, we have spent 56.7 billion rupees as compensation. Inflation is at 2.3% today. Everyone is against my price formula, but the fuel price have gone down. We have settled debt until October 2020. In the entire history, we have made the biggest debt settlement this year. Our economy, which was in the ICU in 2014, has now been transferred to the normal ward. But we still can't discharge it from the hospital. සාමාන්‍ය වාට්ටුවට යොමු කරලා තියෙනවා. තාම ඉස්පිරිතාලෙන් එළියට ගන්න බෑ. උතුමන්ගේ කණ්ඩායමේ පිරිසකට විරුද්ධව අද විනය පරීක්ෂණ තියෙනවා ජනාධිපති අපේක්ෂක සම්බන්ධයෙන් සදහන් කරගෙන. ඒක වෙන්නේ කොහොමද? කවුද නිලවසෙන් කියලා තියෙන්නේ? නෑ. ඒක සභාපතිව No. I saw the party chairman denying it. One person cannot determine if a disciplinary inquiry should be held or not. Not even the chairperson of the general secretary can decide that. It has to be decided by the UNP working committee, and they have not done that. පුරුදු සාකච්ඡා ඉදින් කරනවා දේශපාලන වාතාවරණය ඉදිරියට යන දේශපාලන කලෙයින් ඒ වගේ ඉදින් කතා කරා දැන් මේ පොදු අපේක්ෂකයා සහ හැදෙන අලුත් සම්දානේ තව කොච්චර කල්යයිද මේ ඔබතුමා පොඩ ඉවසන් ඉන්න අගමැතිතුමත් එක්ක සාකච්ඡා කරලා කරාද දැන් මේ ඔබතුමා අගමැතිතුමත් එක්ක හැමදාම කතා කරනවා අගමැතිතුමා දැන් වචනේ දීලා ඉවරද කවුරුත් වචන දෙන්න අවශ්‍ය නැහැ අපි ඉතින් ඉදිරියේදී සුදුසු විදිහට හැමදේම සිද්ධ වෙයි ඔබතුමාලා දෙපළම එකම වේදිකාවට ගෙන්නනවා කියලා තමයි මේ අපි වෙනස් වේදිකාවක ඉඳලත් නැහැ එතුමාව රකින්න මම හිතේ එතුමාගේ වේදිකාවනේ මේක හැමෝම එකට ඉන්න වේදිකාව. විනය ක්‍රියාමාර්ග පිළිබඳව කොහොමද දැන් අදට ඒව ඔක්කොම ඉවර වෙයි. අගමැතිතුමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති හම් වෙලා පෙරේද මාධ්‍ය වාර්තා කරලා තිබුණා. විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරන්න. ඔබතුමා දැන් අනාගත ජනාධිපතිතුමා. එහෙම වුණොත් මොකද්ද වෙන්න ඕනේ අතට? නෑ ඉතින් මටත් ප්‍රශ්නයක් නෑ. මටත් දීලා අහෝසි කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නෑ. ජනතාවගේ කැමැත්ත කොතනද මම එතන. ඔබ දැන් සාකච්ඡා සාර්ථකයිද? මලි සාකච්ඡා සාර්ථකයි. ඔයගොල්ලෝ රැට නිදියන්නේ නැද්ද? නිදියන්නේ කොහෙද? මේ ප්‍රශ්නේ ඉවරකම් අපි. We were talking about how to win the upcoming elections. The curiosity of the public is growing, and it's fast growing. So we cannot expect the public to wait anymore. So in about 1 or 2 weeks, we will be announcing the candidate. අනිවාර්යයෙන්ම අපේක්ෂා තීන්දුව කරලා මේ චන්ද්‍ර අවතීර්ණ වෙන්න ඕනේ කියන එක තමයි අපි සාකච්ඡා කරේ. කිසි දෙයකට කලබල වෙන්න එපා. ලබන මාසේ පළවෙනි සතියේ මේ සියලු දේවල් රටේ ජනතාව බලාපොරොත්තු වෙන විදිහට සිද්ධ වෙනවා. අවුරුදු 31කට පස්සේ එක්සත් ජාතිපක්ෂ ජනාධිපතිව බිහි කරලා තමයි අපි මේ ගමන අපසවරෙන්නේ. සජීව ප්‍රේමදාස මහත්තයා ජනාධිපති අපේක්ෂකයා විතරක් නෙමෙයි නොවැම්බර් මාසේ අන්තිම වෙනකොට මේ රටේ ජනාධිපති. මේක ඔබතුමාලා විතරනේ කියන්නේ. ප්‍රබලයෝ කියන්නේ නැහනේ. යාපිනේ ප්‍රබලයෝ. නායකතුමා. නෑ එතුමා යථාර්ථවාදී. රනිල් වික්‍රමසිංහ මැතිතුමයි රවි කරුණානායක මැතිතුමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව හම්බ වෙලා කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි ධූරය අහෝසි කරන්න සාකච්ඡා කළද? ඒ කියන්නේ ඔෆිෂියලි දැනුවත් කළා නෑ. ඔය මාධ්‍ය වලින් කියන ඒවා තමයි අපිට ඇහුනේ. නමුත් එහෙම කරන්න හේතුවක් නෑ මේ හදිසියෙ. කෑම කාලත් සාකච්ඡා කරා බොහොම සාර්ථකයි. අපේක්ෂකයා විදිහට අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්මිය ඉදිරිපත් කළේ. මොනවද හෙට දින වෙනකොට ඔබතුමාලටත් විනය පරීක්ෂණයකට ආරාධනා කරන ජනවත් ප්‍රජාතන්ත්‍රිකව අපේක්ෂකයෙක් පත් කරද්දී විනය පරීක්ෂණ තියන්න බෑනේ. තමන්ගේ අයිතියක් ඒක. මගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. This is not an open secret. Everyone is speaking about who the candidates are. Everyone is asking for Sajith Premadasa. Our party respects the rules and is well disciplined. Our leader has made a huge commitment to our party. We are directly discussing about it. All the elephants have come together to win this. Our leader will make a good decision soon. හොඳ තීරණයක් හිතානිද්දම ගන්නයි කියලා මම විශ්වාස කරනවා.